Hi, අද අඟහරුවාද දවසක්. ඔගොල්ලෝ මේක දකී දිනයි තින් කවද්ද දන්නේ. මම මේ නැගිටින්නේ උදේ 7ට විතර. ඒ මොකද පාන්දර 4 ඉඳන් 5 විතර වෙනකනුත් ඇහැරිලා ඉන්නුණා බබා ඇහැරිලා. නමුත් පොඩි බ්‍රේක් එකක් හම්බෙලා උන පැයක් විතර වැඩිපුර නිදාගත්තා. අම්මා බබාව බලාගත්ත නිසා. ඉතින් නැගිට ගමන් ඇඳ එහෙ මස් කරලා දවස පටන් ගන්න තමයි මේ ලෑස් වෙලා ඉන්නේ. මුලින්ම කාමරය අස් කරගන්න ඕනේ. මොකද බඩු අපි එක එක තැන්වල ඒ වෙලාවට තියෙනවා. ඉතින් ඒක පිළිවෙලක් කරගන්න එක තමයි මම උදේම කරන්නේ. මගෙන් ඉතින් ගොඩක් අය අහනවා මේ දවස්වල මොකද වෙන්නේ, මොනාද කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මම ලයිෆ් එකත් එක තමයි බිසි වෙලා ඉන්නේ. මොකද ඒක අලුත් දෙයක්, අලුත් එක්ස්පීරියන්ස් එකක් පළවෙනි බබා හින්දා. ඒ වැඩ ටික ඒ විදිහට කරගෙන යනවා. ඊට අමතරව මම ඇත්තටම වැඩ පටන් ගත්තා ෂේප් එකේ. ඒක නිසා පොඩ්ඩක් බිසි. ඒක නිසා ගොඩක් දේවල් තියෙනවා බැලන්ස් කරගන්න. ඒ හැමදේම මම හිතනවා අපේ අම්මලා තාත්තලා, එතකොට ගොඩක් අය අපිට උදව් කරන නිසා දැනට අවුලක් නැතුව කරගෙන යනවා. හැබැයි ඉතින් අර කිව්වා වගේ හැමතිස්සෙම බිසි, හැමතිස්සෙම හරිම මහන්සි, ඒක තියෙනවා. ඒක මං හිතනවා ඉස්සරහට ටික ටික අපි ඒකට ඇඩ්ජස්ට් වෙද්දී හරියයි කියලා. මුලදී නම් ඇත්තටම ගොඩක් ස්ට්‍රෙස් වෙනවා, වෙලා යනවා, එක එක දේවල් වලට පුරුදු වෙන. නමුත් දැන් මාස ගානක් ගිහිල්ලා ඉඳන් මම ඒකට ඕකේ වෙලා ඉන්නේ. ඔක්කොමත් හරි මං ගැන හිතන්නේ නැතුවත් මං ඇත්තටම කාලයක් හිටියා, මාසයක් විතර දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා, හම්බෙන හැමතිස්සම නිදා ගන්නවා, එහෙම කාලෙක හිටියා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් මං ගැන වැඩිපුර ටිකක් හිතන්න අරන් තියෙන්නේ. කෙට් වෙන්නත් ඉතින් පොඩ්ඩක් ට්‍රයි කරන ඕගොල්ලෝ දැකලා ඇති වීඩියෝස් එහෙම. අද ඉතින් උදේ ලෑස්ති වෙන්නේ අද දවස පටන් ගන්න පොඩක් ෆ්‍රෙෂ් පිට. මං ඒක හරියට ට්‍රයි කරන දෙයක්. හොඳට ක්ලීන් වෙන්න ඕනේ. අපිව ෆ්‍රෙෂන් අප් කරගත්තම වැඩ ගොඩාක් කරගන්න හරිම ලේසි. ඒක නිසා මම පෙන්නන්නම් අද කොහොමද මගේ දවස ගත වෙන්නේ කියලා. හොඳ ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් මං ගත්තා. ඉතින් උගලන් බලාගෙන ඇති මේ මොකද්ද මං කරන්න යන්නේ කියලා. එන්නකො මං පෙන්න. යා. හයි. හරිම බිසි දවසක්. මං හිතන්නේ උදේට හැමදාම හරිම බිසි. දැන් මොකද ලයිෆ් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒක අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔබලා අනිවාර්යයෙන්ම දන්නවා. උදේට තමයි ලෝකෙ දින ඔක්කොම වැඩ ටික තියෙන්නේ. ඉතින් දැන් අපි වැඩ කරනවත් එක්ක ඒක ටිකක් බැලන්ස් කරගන්න ඉස්සර අමාරුයි. නමුත් ඉතින් කොහොමරි කරන්න ඕනේ. ඒ අතරතුර මම හිතුවා ඔබලන්ට මේ බ්ලොග් එකේ හරිම ස්පෙෂල් දෙයක් ෂෙයාර් කරගන්න ඕනේ කියලා. ඒ මගෙන් ගොඩක් අහන දෙයක් මගේ ස්කින් කෙයාර් රුටින් එක. දැන් ස්කින් කෙයාර් කරනවද? ඔබ්වියස්ලි කරනවා. මොකද අපි කරන ජොබ් එකත් එක්ක අනිවාර්යයෙන්ම අපි ගැන හිතන්න ඕනේ. මොන විදිහ ජොබ් එකක් කරත් ඔයා ගැන හිතන්න ඕනේ. ඉතින් ස්කින් කෙයාර් කරන එක අනිවාර්යෙන් වැදගත්. එතකොට තව අහනවාගෙන් මොනවද කරන ස්කින් කෙයාර් කියලා. මේ තියෙන මං කරන ස්කින් කෙයාර් රුටින් එක ඔගොල්ලන් මම ප්‍රෙග්නන්ට් කාලේ මම බලාගෙන හිටියා නම් ඔගන් මතක ඇති මැස්සක් යනවා. ප්‍රෙග්නන්ට් කාලේ නම් බලාගෙන හිටියා නම් ෆලෝ කරා නම් මේකම තමයි මම කරපු ස්කින් කෙයාර් රුටින් එක. ස්පා සිලෝන් එකේ නීම් ඇන් ටී ට්‍රී රේන්ජ් එක. ඒකේ වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. මං ඒ කාලේ යූස් කරපු ඒ මගේ රුටීන් එකෙන් මට ලොකු වෙනසක් මගේ ස්කින් එකේ තේරුණා. ඉතින් මං හිතුවා මේක තමයි මට හරියනම ප්‍රොඩක්ට්ස් කියලා, මේක තමයි මට හරියනම රේන්ජ් එක කියලා. ඉතින් මං ඒකම කන්ටිනියු කරා. මට දැනටත් ලොකු වෙනසක් තියෙනවා. මොකද මගේ ස්කින් එක සාමාන්‍යයෙන් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක්. ඔගොල්ලෝ මං පොඩි කාලෙන් දැකලා තියෙනවා මට හරියට පිම්පල්ස් එනවා. මේ දැනටත් ඇක්ටිව් ඇක්නි එකක් තියෙනවා. හරියට පිම්පල්ස් එනවා. ඉතින් දැන් ඒක ගොඩාක් අඩුලා තිනවා. සහ ඒ ඔයිලි ගතිය මගේ ස්කින් එකේ තියෙන ඔයිලි ගතිය ගොඩාක් අඩුවලා බැලන්ස් වෙලා තිනවා. ඉතින් ඕල් තෑන්ක්ස් ටු දිස් රේන්ජ්. මේක මම කොහොමද යූස් කරන්නේ කියලා මම ඔයගලන්ට පොඩ්ඩක් කියන්න. මගේ ස්කින් කෙයාර් රුටින් එක පටන් ගන්න මෙන්න මේ ක්ලෙන්සින් ෆෝම් එකෙන්, වයිට් මින් ක්ලෙන්සින් ෆෝම් එක. ඔයගොල්ලෝ දැක්කා එක මම යූස් කරනවා. ඊට පස්සේ ඒකෙන් හොඳට මම මූණ ක්ලීන් කරගෙන, මේකෙන් ස්පෙෂලි කියන්න ඕනේ හොඳට වාගේ මූණේ තියෙන ඔයිලි ගතිය නැති කරනවා සහ බැලන්ස් කරනවා. ඒක මට ගොඩක් උදව් වෙලා තියෙනවා. පස්සේ මම යූස් කරනවා මෙන්න මේ වයිට් මින්ට් ස්කින් ටොනික් එක. ඒක ඉතින් ඔයාට ස්ප්‍රේ කරගන්න තියෙන මොනට. um
මේක දාලා මගේ ස්කින් එකට ඊට පස්සේ අද මට වැඩ ටිකක් තියෙනවා මම එළියට යනවා නමුත් මම ගෙදර හිටියත් මෙන්න මේ ඕල් ඩේ ප්‍රොටෙක්ටර් එක මම යූස් කරනවා මොකද අපිට SPF අනිවාර්යෙන්ම ඕනේ අපේ ස්කින් එකට ඉතින් මේක තමයි මම යූස් කරන ඕල් ඩේ ප්‍රොටෙක්ටර් එක මේකේ ස්පෙෂල් දේ තමයි මේක හරිම මැට් ෆිනිෂ් එකක් දෙනවා අපේ මූණට ඒක නිසා අර මම කිව්වා වගේ නැවත අපේ ඔයිල් එකලු අපේ මූණේ තියෙන ඔයිල් ගතිය නැති වෙලා යනවා which is what we want okay right ඉතින් මෙන්න මේ වගේ matte finish එකක් දෙනවා ඔයාගේ මූණට ඒත් එක්කම ඔයාගේ skin එක protect කරනවා මේක තමයි මගේ morning skin care routine එක දැන් ඔගම පේනවා මෙන්න මෙතන තියෙනවා active acne එන්න ඔන්න මෙන්න තියෙන pimple එකක් මම මේකට මොකද කරන්නේ ඒකට මම ට්‍රීට් කරන්නේ night time routine එකේ ඒකට තමයි මම මෙන්න මේක යූස් කරන්නේ නං ඉතින් මේ තමයි මගේ morning skin care routine එක අද දවසට තව වැඩි ගොඩක් තියෙනවා බලමු මොකද වෙන්නේ කියලා මම මේ චේන්ජ් එකක් දාගෙන ආවේ පොඩක් එළියට යන්න. මේ වගේ වැඩ කරගද්දී හරිම කම්ෆර්ටබල් ඇඳුමක් තමයි අඳින්නේ. සෑන්ඩල්ස් දාලා මං කොහේ ගියත් ඔය හෑන්ඩ් බෑග් එක තමයි අරන් යන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති. Drink water is very important. Right. දැන් තමයි මං එළියට ඇවිල්ලා මගේ අතිශය සුන්දර මූණ දැක්කේ. හරිම ෆ්‍රෙෂ් මට ඇත්තටම හරිම ෆ්‍රෙෂ් ෆීලිං එකක් තියෙනවා හැබැයි මගේ කොණ්ඩේ ගැන අපි වෙනම කතා කරන්න ඕනේ මොකද හරිම ලස්සනයි හරිම පිළිවෙලයි මගේ කොණ්ඩේ රයිට් මම මේ යන ලෑස්සලා ඉන්නේ මට වෙඩින් එකක් තියෙනවා ඒකට මම සාරි ජැකට් එකක් හදන්න දුන්නා ඒකේ ෆිටෝන් එකට ඉතින් අවුව තමයි ඩ්‍රයිව් කරන් යන්න තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අවුව යන එක කොච්චර අමාරුද කියලා නමුත් I'm glad I actually applied my old day protector මගේ SPF මම apply කරපු නිසා බය නැතුව අවුව යන්න පුළුවන් මොකද මගේ ස්කින් එකට ලොකු ප්‍රොටෙක්ෂන් එකක් මම දීලා තියෙන්නේ ඔයගොල්ලන් මතක නැන්නම් අපි යන් මේ සාරි ජැකට් එක හදාගන්න මම යන්නේ මගේ මොන්ටිසෝරි කාලේ යාළුවෙක් ගාවට අපි දෙන්න එහා ගෙදර මෙහා ගෙදර හිටිය ඊට පස්සේ ආ වෙන ගෙදරකට ගිහිල්ලා අපේ කනෙක්ෂන් එක නැති වුණා ආයෙත් සෝෂල් මීඩියා වලින් තමයි ඉතින් කතා කරන්න ගත්තේ එයා දැන් ලංකාවේ හරි ප්‍රසිද්ධ කෙනෙක් නම ජේ බයිජිනාලි පොඩි මම අතින් මූණ සචිනි පොඩි නම වැඩ ඉතින් ෆිටෝන් එකට කලින් මම මේ බලන්නේ මම පොඩ්ඩක් හරි කෙට්ටු වෙලාද කියලා එම්නම් කමෙන්ට් එකක් දාන්න මේ ඉන්නේ ජිනාලි මේ ඉන්නේ යාගේ හස්බන්ඩ් මේ සාරි ජැකට් එක ප්ලස්සන්ට ඒගොල්ලෝ කරලා තිබ්බා ඉතින් මම ඇත්තටම හරිම සතුටු වුණා ඒගොල්ලන්ගේ වැඩ දැකලා තැන්ක් යූ ඔයගොල්ලන්ටත් හිතනවා නම් ඒකත් ලස්සනයි කියලා ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මේක තමයි මම වෙඩින් එකට අඳින්නේ and I'm home මම සාමාන්‍යයෙන් ගෙදර ආපු ගමන් මෙන්න මේ කන්නඩියෙන් මගේ මූණ බලනවා අපේ ගෙදරට එන හැමෝමත් මේ කන්නඩියෙන් මූණ බලාගෙන තමයි එන්නේ එහෙන් බලන්නේ මං ගියපු විදිහටම අපව ඇවිල්ලාද කියලා ෆ්‍රෙෂ් වට ඕ I feel that ඉස්සර එහෙම නැහැ හරිම මූණ හරිම ඔයිලි වෙලා නහය එහෙම හරිම ඔයිලි වෙලා එහෙම හරිම අවල් ෆීලිං එකක් තමයි තිබ්බේ එනකොට දැන් එහෙම නැහැ මම හිතන්නේ ඒකටත් හේතුව මම මේ යූස් කරන මගේ ස්කින් කෙයාර් රුටින් එක නීම් ඇන් ටී ට්‍රී ඉතින් ඒ විදිහට ඉන්නවා හරි තව වැඩ තියෙනවා let's get back to work දැන් වෙලාව හවස 4යි දැන් තමයි මම මේ දවල්ට කන්නේ අපේ අම්මා ඊටමත් ප්‍රණීත ආහාර එවල තිබ්බා අද කහ බත් තියෙන ඉතින් කවුද කැමති නේද කාබාත් චිකන් පරිප්පු චොප්සි අරමෝ තියදි කණ්ඩ දැන් වෙලාව 7යි අර වෙලාවේ වෙච්ච ටික නම් මට ඇත්තටම රෙකෝඩ් කරන්න බැරි වුණා ඉතින් එහෙම ඔක්කොම කරන්න අමාරුයි නෑනේ මම මේ ප්ලෑන් කරගන්නවා මොකද මේ සතියේ මට වැඩ ටිකක් තියෙනවා ඒ ටික මම ප්ලෑන් කරගෙන රෑන ආපු හිඳ කොණ්ඩෙම වේල ගන්න ඕන නැත්තම් පස්සට ඔය ප්‍රශ්න ඒ ඔක්කොම කරලා ලෑස්ති වෙන්න තව ස්පෙෂල් දෙයක් ෂෙයා කරගන්න time to go to bed අද දවස හොඳමයි ඉතින් ගත වුණේ ලකුවට කෙනෙක් එළියට ගිහිල්ලා අර හිම බිසි වුණේ අර මගේ පොඩි වැඩකට තමයි මට එළියට යන්න උනේ නමුත් ගෙදරදී ඉතින් ගොඩාක් වැඩ තියෙනවා කරන්න ඒක වෙනස් වෙන්නේ නැහැ it's not gonna change ඒක තව වැඩි වෙනා මිසක් ඉස්සරහට
එහෙම වෙනස් වෙන්නේ නැති වෙයි. ඉතින් මෙහෙම තමයි මගේ ස්කින් එක තියෙන්නේ දැන්. මෙතන නම් මේ ලයිට්ස් වලට තවත් ලස්සනට පේනවා මං හිතන්නේ. මම කියනවා. ඕකේ. දැන් මං මේ මගේ ෆේස් වොෂ් එක white paint ෆේස් වොෂ් එකේ මුණ හොදලා ඉන්නේ. ඉතින් මම ගන්න කිව්වා මට මේ pimple එකක් on the way. තව එකක් මෙන්න විදනත් වෙනවා. ඉතින් මේ වගේ දවසට මම ස්පෙෂලි apply කරනවා මගේ මේ mask එක. මේක overnight mask එකක්. neem and tea tree එකේ. ඉතින් මේ mask එක apply කළා තමයි මම මේක මුළු රෑම තියලා ඊට පස්සේ උදේට ආයෙ මගේ ෆේස් වොෂ් එකෙන් wash කළා තමයි දවස පටන් ගන්නෙ. ඉතින් නිින්දට යාමට පෙර අපි මේක apply කරගමු. And let's say bye bye to this acne. එහෙම apply කරගමු. Okay, all set. තමයි අද දවස මගේ ගත වුණේ. මේක තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එක. මගෙන් ඉගෙන අහපු හැමෝට මම හිතනවා ඩීටේල්ඩ් වීඩියෝ එකක් තමයි මේක. හොඳට ඔයගලන්ට අවශ්‍ය කරන සියලුම දේ දැනගන්න ඇති. අනිත් එක හරියම ලේසි මේ වගේ එක රේන්ජ් එකකින් ප්‍රොඩක්ට්ස් යූස් කරද්දි. එතකොට ඒ මොකද ඔයාගේ ස්කින් ටයිප් එකට තමයි මේ රේන්ජ් එකම හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපේ ලංකාවේ දෙයක්නේ. Spa Ceylon කියලා කියන්නේ හින්දා කිසිම බයක් නැතුව අපිට ට්‍රස්ට් එක අපිට විශ්වාසයෙන් පර්චේස් කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් Spa Ceylon කියන්නේ. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න ඕගලන්ට මං වගේ oily acne prone skin එකක් තියෙනවා නම් මම කියනවාට use කළ බලන්න. එහෙමනම් good night. Bye bye.